नमस्कार वेवा बुदुरुवनत समदा बुदुहि मे शरणयामि। नमस्कार वेवा दमरुवनत समदा सदहम शरणयामि। नमस्कार वेवा संगरुवनत समदा महासंग शरणयामि। नमस्कार वेवा तुनुरुवनत समदाति शरण शरणयामि। साधु साधु साधु। අපට මේ දහම් මඟ කියලා දුන්න අපේ කාලේ කල්යාණ මිත්‍ර ගුරුදේවෝත්තම අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ මේ මොහොතේ ලෝකේ කොතැනක වැඩ සිටියත් අප සියලු දෙනාගේම ගෞරවනීය නමස්කාරය උන්වහන්සේ උදෙසාම වේවා. සාදු සාදු සාදු. අවට විහාරස්ථානවල වැඩවාසය කරන ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙලා දේශනා කරන්නට යෙදුන පරම සුන්දර අතිශය ගාම්භීර වූ ඒ ධර්මය ශ්‍රවණය කරන්නටයි ඔබ මේ සූදානම් වෙන්නේ. තුන්ලොවක් දහම් දෙයෙන් සනසා වදාළ අංගී රස වූ අග්‍ර දක්ෂිණෙය වූ අමාමෑණි ලෝතුරා බුදුරජාණන් වහන්සේ ලෝකාවබෝධ සූත්‍ර දේශනාවේදී පැහැදිලි කරලා දේශනා කරනවා මෙන්න මෙහෙම සුන්දර සත්‍යයක්. පිනොත් මහණෙනි, යම් රාත්‍රියක යම් ගසක් මුල වැඩ ඉඳලා මං සම්මා සම්බෝධිය සාක්ෂාත් කළාද, යම් රාත්‍රියක යම් ගස් දෙකක් අතර වැඩ ඉඳලා අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පා වදාරනවද, මහණෙනි යන්නේ අතරතුර කාලේ යමක් දේශනා කරනවද, ඒ සියල්ල ඒ විදිහටම සිද්ධ වෙනවා, වෙන විදිහකට සිද්ධ වෙන්නේ නැහැ, එහෙම්මම සිද්ධ වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. පින්වත්නි, අපි බුදු කෙනෙක් සරණ ගිය ශ්‍රාවකයෝ, ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මය සරණ ගිය ශ්‍රාවකයෝ, ඒ ශ්‍රාවක සංඝරත්නය සරණ ගිය ශ්‍රාවකයෝ හැටියට බුදුරජාණන් වහන්සේ යමක් වදාලාද ඒක ඒ විදිහටම පිළිගන්න ඕන, වෙන විදිහකට පිළිගන්න හොඳ නැහැ, ඒක ඒ විදිහටම පිළිගන්න ඕන. බුදුරජාණන් වහන්සේ වදාළේ කෙසේද ඒක එහෙම්මම සිද්ධ වෙනවා, වෙන විදිහකට සිද්ධ වෙන්නෙම නැහැ. ඒක තමයි මේ ධර්මයේ තියෙන ආශ්චර්යය, ඒක තමයි මේ ධර්මයේ තියෙන පරම සුන්දර බව, ගාම්භීර බව, ඒක තමයි මේ ධර්මයේ තියෙන ස්වභාවය.
එනිසා පින්වත්නි ඔබ සතුටු වෙන්න ඔබ සරණ ගියේ එසේ මෙසේ ශ්‍රාස්තුන් වහන්සේ කෙනෙක් නෙවෙයි ඔබ සරණ ගියේ තුන් ලෝකේම උත්තරීතරම මනුස්ස රත්නය ඔබ සරණ ගියේ තුන් ලෝකේම උත්තරීතරම මනුස්ස රත්නය බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලේ මුලමෙදාග පිරිසිදු සුන්දර දහමක් ඒ දහම පරම ගම්භීරයි පරම සුන්දරයි ඒ දහම අහපු අය නිවන් දැක්කේ නෑ ඒකට හේතුවක් තියෙනවා අසන සියල්ලෝ ප්‍රඥාවන්ත නැති නිසා නිවන් දැක්කේ නෑ යමෙක් ඇහුවද ප්‍රඥාවෙන් අවබෝධ කළාද ඒ සියල්ලෝම නිවන් අවබෝධ කළා අමා මහ නිවනට පැමිණුණා තර්ක කර කර හිටපු අය වාද කර කර හිටපු අය ඊළඟට ප්‍රඥාව නැති අය ඒ බුද්ධ ශාසනේ ප්‍රතිඵල ලැබුවේ නැහැ මේට පෙර බුද්ධ ශාසනවලත් ප්‍රතිඵල ලැබුවේ නැහැ ඔය විදිහටම තර්ක කරන්න ගියොත් ඔය විදිහටම වාද නගන්න ගියොත් ඔය විදිහටම මෝඩ විදිහට ඉන්න ගියොත් ඊළඟට එන බුද්ධ ශාසනයකවත් ඒ ධර්මය අවබෝධ කරන්න බෑ ප්‍රඥාවන්තයා උදෙසාම මේ ධර්මය දේශනා කරලා තියෙනවා ප්‍රඥාවන්ත නැති අයට නෙවෙයි නුවණින්මයි සිහි කරන්න ඕනේ දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඉගෙනගෙන පුරුදු කරන ක්‍රමයක් ගැන කියලා දෙනවනේ අනුපිළිවෙලට ඒ පිළිවෙලට කරොත් ඒ දේ එහෙම්මම වෙනවා ඒ තමයි සුතා හොඳට අහන්න කියනවා ඉස්සරෝ මොකද කරන්න දෙන්නේ සුතා හොඳට අහන්න ඕනේ ඊළඟට මොකද්ද කරන්නේ? ඒ අහනකොට දතා ඊළඟට කළ යුතු දේ. දතා ඒ කියන්නේ මතකෙ තියාගන්න උන. ධාරණය කරගන්න උන. ඊළඟට මතකය ස්වභාවයෙන්ම අනිත්‍යයිනේ. අනිත්‍ය වූ දේ වෙනස් වෙලා යන දේ අපි අමතක වෙනවනේ. එහෙනම් අමතක වෙන දේ මොකද කරන්න වෙන්නේ? මතකෙ තියාගන්න ආයේ මතක් කරන්ට ඒකට කියනවා වචතා පරිචිතා වචනෙන් පුරුදු කරන්න ඕනේ ආයේ වචතා පරිචිතා ඊළඟට මේ කාරණා තුන සාමාන්‍ය මිනිස්සු කරන වැඩ ටික ඔය සුතා සාමාන්‍යයෙන් අහනවා වාහනේ යන ගමන් හරි අහනවා කියමුකෝ උයන ගමන් හරි අහන දතා ඉඳ හිට හරි තැනින් තැන හරි මතක තියාගන්න වචතා පරිචිතා ඔය ඉන්න ගමන් තැන් තැන්වලදී හරි පුංචි පුංචි සාකච්ඡා මට්ටමෙන් හරි මොකක් හරි විදියට වචනෙනුත් පුරුදු කරනවා හැබැයි වටිනාම දෙක කෙරෙන්නේ මොකද්ද වටිනාම කාරණා දෙක මනසානුපෙක්කිතා නුවණින් විමසන්නේ නැහැ නුවණින් විමසන්නේ නැහැ අනේනේ අපි එහෙම නැහැ නුවණින් විමසනවා බලන්න එපැයි මල ගෙදරකට ගිහිල්ලා විමසන විමසිල්ල ඉකි ගගහ අඬනවානේ උපං සත්වයා මැරෙනවා කියලා කී වතාවක් නම් ඔය කටින්ම කියලා ඇද්ද කී වතාවක් ඒ කනට ඇහිලා ඇද්ද ආය ආය අහපු වචනෙම තියෙද්දි මොකද වෙන්නේ ඕන්න මැරිච්ච ගමන් අඬන්න පටන් ගන්නවා දැන් නුවණින් විමසුවා නම් උපං සත්වයා මැරෙනවා කියලා මොකද වෙන්නේ උපං සත්වයා මැරෙනවා කියලා නුවණින් විමසුවා නම් ඊට එහා ලොකු ගමනක් අපි ගිහිල්ලා මේ ළඟදී දවසක අම්මා කෙනෙක් කතා කළා කියනවා ස්වාමීනි
පුතාට ටිකක් අසනීපයි. ඊට පස්සේ මම කිව්වා සෑයට ගිහිල්ලා ස්වර්ණමාලී මහා සෑය ළඟට ගිහිල්ලා පුතාගේ ජීවිතේ පූජා කරන්න. ඊට පස්සේ මොකද වෙන්නේ? අම කියනවා පුතාට ගොඩක් අසනීපයි, ටිකක් දුඩුවනවා. ඊට පස්සේ පුතා ටිකක් නපුරුයි, ස්වභාවය අමාරුයි, රුවන්වැලි සෑයට එක්ක යන්න බෑ. මංකොක් කරන්න දෙයක් නෑ, අම්ම එක්කන් යන්න කොහොමරි ජීවිතේ පූජා කරන්න. පැයකට ඉතර පස්සේ පණිවිඩයක් එනවා, ස්වාමීනි පුතා මැරුණා, අවුරුදු 25 පුතා මැරුණා. අම්ම අහනවා ලස්සන ප්‍රශ්නයක්, මං මගේ ජීවිතේටම පළවෙනි වතාවට ඇහුවේ. අම්ම අහනවා ස්වාමීනි පුතා මැරුණා, මං දැන් මොකද කරන්න ඕනේ? ස්වාමීනි හෙට උදේම පුතාට පින් අනුමෝදන් කරන්න, දානි ටිකක් ගෙනත් පූජා කරගන්න පුළුවන්ද? මල ගෙදරත් තේද්දි අම්මා අහනවා හෙට උදේම දානි ටිකක් ගෙනත් පූජා කරගන්න පුළුවන්ද? මං කිව්වා මේ හෙට උදේ වෙනකන් ඉන්න ඕනේ නෑ, දැන්මම අම්මා ඔය ඉන්න තැන ඉඳලා වැඳගන්න. අපේ ජීවිතේ පුරාම රැස් කරපු පිනක් තියනවාද? අපේ පුතාගේ නමින් අනුමෝදන් කරමු. හැබැයි අම්මේ දැනට අස්සය ගිහිල්ලා දැන් දොර වහලා වැඩක් නැහැ. පුතා පින් ගන්න පුළුවන් තැනක හිටියොත් අපි දෙන පින් අරන් සැපවත් වෙයි. එහෙම නැති වුණොත් එයාට ඒ පින ගන්න විදිහක් නැතුව ඒ අදාළ ලෝකේ, ඒ දුක්ඛිත ලෝකේ අවුරුදු ලස්ස ගණන් විඳෝ විඳෝ ඉඳලා චුත වෙයි. ඇයි එහෙම වෙන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා රජකම් කළත් කළකම් නම් පළදිනවා කියලා. රජකම් කළත් කළකම් පරදිනවා, පළදිනවා කියලා. දැන් හිතන්නකෝ අහසේ හැංගිලාවත් මේ වලින් බේරෙන්න බෑ, පොළොවේ හැංගිලාවත් බේරෙන්න බෑ. ඉතින් මොකද වෙන්නේ? අපි අම්මට කිව්වා ඒ විදියට කැමතිනම් පින් අනුමෝදන් කරමු කියලා. අම්මත් පින් අනුමෝදන් කළා. ඇහුවා හෙට උදේට දානෙ ටිකක් උයාගෙන ආවට කමක් නැද්ද? කමක් නෑ කියලා අවසර ලැබුණා. ඒ නිසා පහුවදා උදේ ගෙදර මලමිනියක් තෙද්දී අම්මා දානේ අරගෙන ආවා. නූතනේ ප්‍රඥාවන්ත අම්මා කෙනෙක්. ඇත්ත වැටහෙනවා, කළ යුත්ත තේරෙනවා. පවුලම ගොඩ ගන්න හදලා දරුවෝ ධර්මයට ආවේ නැතුව අම්මා ධර්ම මාර්ගේ ටික ටික පුරුදු කලා. කරපු ධර්මය අම්මා නුවණින් විමසුවා. ඒ විතරක් නෙවෙයි, ඊළඟ කාරණෙත් අම්මා කළා. එතනදී ජීවිතේට ගලපගත්තා දිට්ඨියා සුප්පටි විද්ධා. මනසානුපෙක්කිතා කිව්වේ පින්වත්නි නුවණින් විමසන එක. ඒ අම්මා ඒක කළා. උපං සත්වයෝ මැරෙනවා, දැන් ඉතින් දෙන්න තියෙන්නේ පින විතරයි. ඉන්නකම් පුළුවන් තරම් දේවල් කරන්න හැදුවා, පුළුවන් දේ කළා, සමහර ඒවා බැරි වුණා. දැන් ඉතින් කළ හැක්කේ අතින් අතට දෙන දෙයක් දෙන්න බැරි නිසා රැස් කරපු පින විතරයි අනුමෝදන් කරන්න වෙන්නේ. ඒ නිසා අපි මොකද කරන්නේ? පින් අනුමෝදන් කරන්න ඕනේ කියලා කල්පනා කළා. ඒ වගේ මේක ජීවිතේට ගලපගෙන තමන් මොකද කළේ? ඒ විදිහට පින අනුමෝදන් කළා. ඒ විදිහට පින අනුමෝදන් කළා. එනිසා පින්වත් මේ ධර්ම මාර්ගය තියෙන්නේ කොයි විදිහේ දෙයක් කරන්නද? ඉස්සරෝම කරන්න තියෙන්නේ සුතා, හොඳට අහගෙන ඉන්න ඕනේ. ඊළඟට දතා මතකේ තියාගන්න ඕනේ. ඊළඟට වචතා පරිචිතා, හොඳට වචනෙන් පුරුදු කරන්න
ඕනේ ආමතක වෙන්න ඉස්සරලා. ඊළඟට අනික් වැදගත්ම දේ කරන්නත් ඕනේ. මනසානුපෙක්කිතා. හොඳට නුවණින් විමසන්ට ඕනේ. ඊළඟට දිට්ඨියා සුප්පටි විද්ධා ජීවිතේට ගලපගන්ට ඕනේ. දැන් බුද්ධ දේශනා බහුතරයක් පටන් ගන්නෙ කොහොමද? තං සුනාත හොඳට අහන්ත මනසිකරෝම හොඳට අහගෙන ඉන්න ගමන් නුවණින් විමසන්ට කියලා. විමුත්තායතන කියන සූත්‍ර දේශනාවේදී බුදුරජාණන් වහන්සේ මෙන්න මේ කාරණේ වැදගත්කම පැහැදිලි කරනවා. බුදුරජාණන් දේශනා කරනවා, කෙනෙක් ධර්ම දේශනා කරන ගමන් ධර්ම අවබෝධය ලබන්න පුළුවන් කියලා. දේශනා කරන ගමන්. එතකොට කොහොමද එහෙම වෙන්නේ? එයා ධර්මයේ දේශනා කරනවා හොඳට නුවණින් විමස. තමන් ඇස අනිත්‍යයි කියනට එයා හිතනවා ඒක විමස කියලා දෙනවා. කන අනිත්‍යයි, නාසය අනිත්‍යයි, දිව අනිත්‍යයි, කය අනිත්‍යයි, ඊළඟට මනස අනිත්‍යයි කියලා දෙන ඒ කෙනා හොඳට ඒක නුවණින් විමස කියලා දෙන. ආන් ඒ වෙලාවට ධර්ම අවබෝධය වෙනවා කියලා. ඊළඟට නුවණේ විමසන්න කියනවා අහගෙන ඉන්න අයත්. බණ අහනව පිරිස. ඒ අහන පිරිස කොහොමද කරන්නේ? අහන බණ පද හොඳට වෙන වෙන දේවල් වලට හිත යොමු කරන්නේ නැතුව. මොකද වෙන්නේ? හොඳට කියලා දෙන දහම් පදේ නුවණින් විමසන්ට කියලා. ඒ කියලා දෙන වෙලාවෙම විමසන්ට කියනවා. දැන් සාරිපුත්තයන් වහන්සේ ගිහි කල උපතිස්සනේ හම්බුණානේ අස්සජී මහරහතන් වහන්සේව මහා මගදී. ධර්ම දේශනාව පැවැත්වුවේ කොහෙද? ධර්මශාලාවකද? නෑ, මහපාරේ. යනේන ගමන්නේ. ඇහුවනේ ඔබ වහන්සේගේ ඉදුරන් හරි සාන්තයි. ඔබ කවුරු උදෙසා පැවිදි වුණ කෙනෙක්ද? දේශනා කරපු දහම මොකක්ද කියලා. එතකොට කිව්වා, මං තථාගතයන් වහන්සේ උදෙසා පැවිදි වෙලා තියෙන්නේ. උන්වහන්සේ පරම ගම්භීර දහමක් දේශනා කරනවා කියලා. අනේ ඉතින් මටත් කියලා දෙන්නකො කියලා. ඊට පස්සේ කිව්වා, අනේ මං නවක පැවිද්දෙක්. මම මේ අලුතෙන් පැවිදි වුණේ කියලා. මම මහා දෙයක් දන්නේ නෑනේ කිව්වා. එතකොට කිව්වා, කමක් නෑ පින්වත් ස්වාමීනි, දන්න දේ දන්න හැටියට මට කියලා දෙන්න. මං විස්තර විභාග වශයෙන් තේරුම් ගන්නම්. කවුද මේ ඉස්සරහා ඉන්නේ? අනාගතයේ දවසක බුදුරජාණන් වහන්සේගේ දකුණත් සව්වෙන්ට ඉන්න මේ බුද්ධ ශාසනේ බුදු කෙනෙකුට පස්සේ දහම්සක ඒ විදිහටම ප්‍රවර්තනය කරන්න පුළුවන් කෙනා, ධර්ම සේනාධිපති කෙනා. ඒ විතරක් නෙවෙයි, මේ ලෝකේ ප්‍රඥාවන්තයින් අතර බුදුරජාණන් වහන්සේට විතරක් දෙවෙනි වෙන කෙනා කියනවා. කියන්න තේරෙන හැටියට, ස්වාමීනි මං අවබෝධ කරන්නම් කියලා. ඊළඟට ඒ කවුද? කල්පයක් පුරාවට වැහැපු වැස්සේ වැහි බිඳු ගාන හරියටම කියන්න තරම් ප්‍රඥාවක් තියෙන කෙනා. කල්පයක් පුරාවට වතුරු කෝප්පයක් දෙන්නම් පුළුවන් නම් ගැනලා කියන්න, බිඳු කීයද කියලා බෑ. කල්පයක් පුරාවට වැහැපු වැස්සේ මේ මනුස්ස ලෝකෙටම වැහැපු වැස්සේ වැහි බිඳු කොච්චරද කියලා තේරුම් ගන්න පුළුවන්, කියන්න පුළුවන් කෙනා. දේශනා කළානේ දහම. හේතුවක් නිසා ඵලය හට ගන්නවා කියපු සැනින් මොකද උනේ? අහගෙන හිටපු කෙනා නුවණින් විමසු හරියට. හරි, හේතු නිසා තමයි ඵල හටගන්නේ කියෝ.
එතකොට එහෙමනම් එතනදී අවබෝධ කළේ කොහොමද? අහං ඉන්නකොට නුවණින් විමස විමස. ඊළඟට සජ්ජායනා කරනවා. අපි හිතමුකෝ පිරිත් සජ්ජායනා කරනකොට එහෙම නැත්තම් ගෙදරට වෙලා හරි කමන්නේ හයියෙන් සජ්ජායනා කරනකොට නුවණින් විමස විමස සජ්ජායනා කරන්න කිව්වා. ආන් එතකොට එයා නුවණින් විමස විමස සජ්ජායනා කරනකොට එයාට අවබෝධ වෙනවා කිව්වා. ඊළඟට අපි දේශනා කරන්නෙත් නැහැ. දේශනා කරන දේ අහගෙන ඉන්නෙත් නැහැ. සජ්ජායනා කරන්නෙත් නැහැ. ওই පැත්තකට වෙලා නුවණින් විමස විමස ඉන්නවා. නුවණින් විමස විමස ඉන්නවා. අපි හිතමු ඔන්න බංකුවකට වෙලා ඉඳන් ඉන්නවා. ඉඳන් ඉන්නකොට දකින්නවා ගහක කොළයක් වැටෙනවා. එතන බුද්ධ දේශනාව නැද්ද? තියෙනවා. ආ හේතු නිසා හටගත්තු දේ හේතු නැති වෙනකොට නැති වෙලා ගියා. අනිත්‍ය වුණා. අනිත්‍ය වුණා. ඔන්න කනට සද්දයක් ඇහෙනවා කුරුල්ලෙක්ගේ. මේ දහම මේ අවුරුදු 60-70 ගිහිල්ලා පුරුදු කරන එක නෙවෙයි. සමහරු හිතන් ඉන්නෝනේ අනේ තව කොහෙද තව කල් තියෙනවා බැරිය 60-70 වෙලා ඕවා කරන්ට. මරණ වරෙන්තු ආපු දවසට තමයි 60-70 වෙන එක ගැන සිහි වෙන්නේ නේද? කොයි වෙලේ මැරෙයිද දන්නේ නෑ. ඒ නිසා 60-70 වෙනකන් ඉඳලා හරියන්නේ නෑ. එදකොන මොකද වෙන්නේ? ඔන්න කුරුල්ලෙක් කෑ ගහනවා ඇහෙනවා. කනට හඬ ඇහෙනවා. දක්ෂයා මොකද කරන්නේ? ඒ සැනින් ධර්මය පුරුදු කරනවා. අහපු ධර්මය මතක තියාගෙන ඉඳලා අමතක වෙනවට වචනෙන් පුරුදු කරපු දේ ඕන්න දැන් නුවණින් විමසනවා. කොහොමද විමසන්නේ? කන තියෙනවා. ඕන සද්දයක් ඇහුණා. දැන් ඕන් ඒ සද්දේ නැති වෙලා ගියා. කනත් අනිත්‍ය වුණා. කනට ඇහිච්ච සද්දෙත් අනිත්‍ය වුණා. ඉතින් ඒ නිසා හටගත්ත කනේ විඥානෙත් අනිත්‍ය වුණා. මේ තුනම එකට එකතු වීම කියන කනේ ස්පර්ශයත් අනිත්‍ය වෙලා ගියා. ඒ ස්පර්ශය නිසා හටගත් විඳීමත් අනිත්‍ය වෙලා ගියා. ඒ හේතු කරගෙන හටගත් තණ්හාවක් ඇද්ද? ඒකත් අනිත්‍ය වෙලා ගියා. අනිත්‍ය දේ දුකයි. ඇයිද මිහිරි හඬ වැහෙන්නේ? නෑ, දුක් දේ මම නෙවේ, මගේ නෙවේ, මගේ ආත්මය නෙවේ, මට ඕන විදිහට පවත්තන්න බෑ. අනේ සතෝ, අනේ ආය මිහිරට ගයපන් කියලා කියන්න බෑ. ආන් නුවණින් කල්පනා කර කර ඉන්නවා කියන්නේ. එතකොටත් අවබෝධ වෙනවා කියන්නේ. ඊළඟට පස්වෙනියට වෙන දේ තමයි එයා හොඳට පළඟක් බැඳගෙන කොන්ද කෙලින් කරගෙන ඔන්න භාවනා කරනවා කියලා. ඒ වෙලාවටත් එයාට අවබෝධ වෙනවා කියනවා. ඔය තමයි විමුක්තිය ලැබෙන ක්‍රම පහ, ධර්මාවබෝධය වෙන විදිහ. දැන් බුදුරජාන් වහන්සේ බණ දේශනා කරනකොට, දහම් දේශනකොට සමහර විට එක තැන 80,000 සෝතාපන්න වුණා. බණ අහලා ඉන්න ගම අහාහා ඉන්න බණ හොඳට විමසලා. ඒ නිසා මේ පින්වත් පිරිස මොකද කරන්න වෙන්නේ? හොඳට අහන්ට ඕන. වෙන වෙන වැඩ අතෑරලා හොඳට අහන්ට ඕන. එහෙම නැත්තම් අර වෙච්ච වැඩේ වෙයි. පස් දිනක් ආවා බුදුරජාණන් වහන්සේගෙන් බණ අහන්න. සෙනඟ ගොඩාක් මැද්දේ වෙයි ඉස්සරහින් ඉඳගත්තා පස් දෙනා. ඉඳගත්තට පස්සේ බණ ඇහුවා. ඒ මිනිස්සු පස් දෙනා යන්න ගියා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ හරි වැඩේනේ, පස් දිනක් ආවා බණ ඇහුවා හරි අමුතු තාලයකට, ඇයි ස්පින්වත් මහණෙනි කියලා ඇහුවා බුදුරජාණන්සේ. එතකොට බුදුරජාණන්සේට ස්වාමීන් වහන්සේලා පිළිතුරු දෙනවා, ස්වාමීනි එක මිනිසෙක්
අත්තක් හොල්ල හොල්ල බණැව්වා. තව මනුස්සෙක් බිම හාර හාර බණැව්වා. තව මනුස්සෙක් ස්වාමීනි හොඳට බණ අහන්න වෙලා නිදාගත්තා. තව මනුස්සෙක් අහසෙ මෙහෙම තරු ඇඳ ඇඳ ඉරි ඇඳ ඇඳ බණ ඇහුවා. ඊළඟ මනුස්සයා ස්වාමීනි කොන්ද කෙලින් කරගෙන හොඳට බණ ඇහුවා. අනේ ස්වාමීනි එකම දහමයි වෙන වෙන විදියට ඇහුවේ. එතකොට ඔන්න බුදුරජාණන් වහන්සේ යට ගියාව පැහැදිලි කරන. මහණෙනි ඒක එච්චර ගණන් ගන්න දෙයක් නෙවෙයි කිව්වා. මහණෙනි අත්තක් හොල්ල හොල්ල බනහපු මිනිස්සයා මේට ජීවිත ගණනාවක් එක දිගට වඳුරෙක් වෙලා හිටපු කෙනෙක් කිව්වා. මහණෙනි ජම්මෙට වඩා පුරුද්ද ලොකුයි කිව්වා. තාම වඳුරු ගතිය කිව්වා බණ ඇව්වට. නේද? දැන් ඉතින් වෙලාවට පිටණිය අතුකොල නැහැ. නැත්තම් ඉතින් ඒ අයව හොයාගන්න තිබුණා. නේද? දැන් උන් හීන් සැරේ අතේම ගන්න උඩට. ඇයි දැන් වලවල් හාර හාර හිටියන්නේ නේ? ඊළඟට ඇහුවා ස්වාමීනි වලවල් හැරුවේ කවුද? ඒසම පින්වත් මහණෙනි ආත්ම භාව ගණනාවක් ගැඩවිලෙක් කිව්වා. පුරුද්දට හාරනවා කිව්වා. ගැඩවිලා. ඊළඟට ඇහුවා ස්වාමීනි එතකොට අර හොඳට නිදි කිරුවේ? පින්වත් මහණෙනි ආත්ම භාව ගණනාවක්ම පිඹුරෙක් කිව්වා. කනව නිදියනවා. කනව නිදියනවා කිව්වා. කොහොමද බුදු කෙනෙක්ගේ අවබෝධයනේ? අපෙන් එහෙම ඇහුවා නම් අපි දන්නවනේ. ඊට පස්සේ ඇහුවා ස්වාමීනි අර ඉරි ඇඳ හිටියේ කවුද? ඒ ආත්ම ගණනාවක්ම නැකත්කාරයෙක්ව තාම ඉරි අඳිනවා කියලා. ඊට පස්සේ ස්වාමීනි අර හොඳට බණ ඇහුවේ කවුද කියලා ඇහුවා. ඒදොර කිව්වා ඒ හොඳට බණ ඇහුවේ ආත්ම භාව ගණනාවක්ම තාපසෙක් කිව්වා. පුරුද්ද කිව්වා. ජම්මෙට වඩා පුරුද්ද ලොකු වෙනවා කියලා කතාවක් එන්නේ ඕකයි ඈත කාලේ ඉඳලා. එදවිට පින්වත්නි අපි හොඳට ධර්මය අහන්ට ඕනේ. ධර්ම ගෞරවයෙන්ම දහම අහන්ට ඕනේ. එතකොටයි ඒක පිහිටන්. දැන් බලන්නකො දේවදත්ත 500ක් අරන් ගිහිල්ලා බණ දේශනා කළානේ නේ. අසත්පුරුෂයා ධර්මයේ දේශනා කළාට, චතුරාර්ය සත්‍ය ප්‍රකාශිත දහමම දේශනා කළාට අවබෝධ වෙන්නේ නැහැ කෙනා. අසත්පුරුෂයා මේ දහම දේශනා කළාට අවබෝධ වෙන්නේ නැහැ කෙනා. එතකොට සාරිපුත්තයන් වහන්සේ වැඩලා ඒ පිරිසටම ඒ දහම් කාරණේම දේශනා කරනකොට මාර්ගඵල ලැබුවා. ඒයි සත්පුරුෂයා දහම් දේශනකොට හැමෝටම අවබෝධ වෙනවා. අවබෝධ කරන්න පුළුවන්. ඒ 500 නමම එතනම සෝතාපන්න වුණා. අසත්පුරුෂයා දේශනා කරද්දී මගඵල ලැබුවේ නැහැ. සත්පුරුෂයා දේශනා කරද්දී මාර්ගඵල ලැබුවා. ඉතින් පින්වත්නි ආං එවන් බුද්ධ ශාසනයක සම්බුදු සුවඳ වස්සාන ධර්ම දේශනා මාලාවක් අපි මේ පවත්වගෙන යන්නේ. ඒ සුන්දර දහම ඔබ සැමට දේශනා කරගෙන. වස් මාස තුන පුරාවටම අනුරාධපුර දිස්ත්‍රික්කයේ පුරාවටම වැඩසටහන් 75කට ආසන්න ප්‍රමාණයක් කෙරෙනවා. බුදුරජාණන් වහන්සේගේ අවවාදයට අනුව අපිත් කාලය ගත කරන්න කල්පනා කළා. එතකොට ඒ වස් මාස තුනේ සම්බුදු සුවඳ වස්සාන ධර්මදේශනා මාලාව තමයි මේ සිද්ධ වෙන්නේ. අද දවසේ අපි ඔබට කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා සංයුක්ත නිකායේ දේවතා සංයුක්තයේ තියෙන
ලස්සන සුන්දර ධර්ම දේශනාවක්. හරි ලස්සනයි. දෙවි කෙනෙක් ඇවිල්ලා මේ ප්‍රශ්න ටික අහන්නේ බුදුරජාණන් වහන්සේගෙන්. ඕන් අපේ ප්‍රශ්නයි දෙවිවරුන්ගේ ප්‍රශ්නයි වෙනස තමයි හොඳට ඉගෙන ගන්න. අපේ ප්‍රශ්න මහා තේරුමක් නැතිව සමහර වෙට. හැබැයි දෙවිවරු කෙලින් මහන කෙලින් උත්තරේ ලැබෙනවා නේද? කෙලින් මහන බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමේ වැඩ ඉන්නකොට රාත්‍රියේ මැදියම් රැයේ දෙවිවරු සාමාන්‍යයෙන් බුදුරජාණන් වහන්සේ මුණගැහෙන්නේ මැදියම් රැයේ. ඒ වෙලාව දෙවිවරුන්ට වෙන් කරලා තිබුණා ධර්ම දේශනා සඳහා. ආන් ඒ වෙලාවේ ජේතවනාරාමේම බබළුවාගෙන ඔන්න එක දෙවි කෙනෙක් බුදුරජාණන් වහන්සේ මුණගැහෙන්න ආවා. ආන් ඒ වෙලාවේ අහපු දහම් ප්‍රශ්නවලට දේශනා කරපු දහම් පද තමයි මේ සූත්‍ර දේශනාවේ ඇතුළත් වෙන්නේ. කුමක් දුන්නාමද කියන කාරණේ ගැන වදාළ දෙසුම. කුමක් දුන්නහමද කියන කාරණේ ගැන වදාළ දෙසුම. කින්දද සූත්‍රය. මොකද දේශනාවේ නම? කින්දද සූත්‍රය. බුදුරජාණන් වහන්සේ ඉදිරියේ පෙනී හිටපු මේ දෙවියා බුදුරජාණන් වහන්සේට සකසලා වන්දනා කළා. වන්දනා කරලා එකත් පසව හිටගත්. මිනිස්සු කරන්නේ ඉඳගෙන බණ අහන එක. දෙවිවරු කොහොමද බණ අහන්නේ? හිටගෙන බණ අහන. මිනිස්සු ඉඳගෙන දෙවිවරු හිටගෙන බණ අහන. ඉතින් මේ එකත් පසව හිටගත් මේ දෙවියා ප්‍රශ්න කීපයක් අහනවා බුදුරජාණන් වහන්සේගෙන්. ස්වාමීනි සුගතයන් වහන්ස, කුමක් දුන්නහමද බලය දුන්නා වෙන්නේ? ඔන්න පළවෙනි ප්‍රශ්නේ. කුමක් දුන්නහමද බලය දුන්නා වෙන්නේ? ඊළඟට අහනවා, කුමක් දුන්නහමද හැඩරුව දුන්නා වෙන්නේ? මොනවා දුන්නොත්ද හැඩරුව දුන්නා වෙන්නේ කියන. ඊළඟට කියනවා දෙවියා අහනවා, කුමක් දුන්නහමද සැපය දුන්නා වෙන්නේ? කුමක් දුන්නහමද සැපය දුන්නා වෙන්නේ කියලා අහනවා. ඊළඟට කියනවා දෙවියා අහනවා, කුමක් දුන්නහමද ඇස් දුන්නා වෙන්නේ? මොනවා දුන්නොත්ද ඇස් දුන්නා වෙන්නේ? ඊළඟට අහනවා, මේ ඔක්කොම දේවල් දෙන්නේ කුමක් දීමෙන්ද? මේ ඔක්කොම දුන්නා වෙන්නේ මොනවා දුන්නොත්ද? සියල්ල දුන්නා වෙන්නේ මොනවා දුන්නොත්ද? මං මේ අසන කරුණ වදාළ මැනව. අනේ ස්වාමීනි සුගතයන් වහන්ස, මෙන්න මේ ප්‍රශ්න ටිකට මට පිළිතුරු දෙනසේක්වා නේද? අපි එහෙම බුද්ධ කාලේ ඇහුවා නම් අහන්නේ මොකක්ද? බුද්ධ පූජාව තියලා ඉවර වුණාට පස්සේ කෑවට කමක් නැද්ද? උන් අපේ ප්‍රශ්න. ස්වාමීනි භාගතුන් වහන්ස, පහන තියන්න ඕනේ පිළිමේ පැත්තටද අනිත් පැත්තටද? උන් අපේ ප්‍රශ්න. වෙලාවට අපි හිටියේ නෑ ඒ කාලේ. බලන්නකො දෙවි කෙනෙක්ගේ ප්‍රශ්න. හරි ඍජුයි. හරිම ඍජුයි. කෙලින්ම කරුණ කතා කරන නේද? අපි අපි එහෙම වුණනම් මොකද? ස්වාමීනි රතන සූත්‍රයේ ගෙදර කිව්වට කමක් නැද්ද? දැන් එතකොට කොහෙද කියන්න හොඳ? ඇයි ස්වාමීනි පන්සලේ?
දැන් මේ රතන සූත්‍රයේ gedara කියන්නේ හොඳ නැත්තේ මොකද කියලා අහපුවාම ඉතින් මේ මිනිස්සු කියනවා නෑ ස්වාමීනි යානීද භූතානි සමාගතානි කියලානේ පටන් ගන්න භූතෙයින්ට ආරාධනා කරපුවාම ගියේ නැත්තම් එහෙම නේද තිරෝ කුඩ සූත්‍රයේ තියෙනවා මිය ගිය ඥාතයා පෙරේත ලෝකේ ඉපදුනොත් ඒ සෑනින් දොර මුල්ලේ හිට ගන්නවා කියන වෙලාව බිත්තියස්සේ ඉන්නවා කියනවා. ඇඳ යට ඉන්නවා කියනවා. මේස යට අල්මරියස්සේ ඉන්නවා කියනවා. ඒතින් ගෙදර අය කකා බිබි ඉන්න එක බලලානේ මට නෑනේ. මෙයාලා කකා බිබි ඉන්නවනේ. මං මල වගක්වත් ගානක් නෑනේ කියලා. මොකද ඉන්නේ ඔන්න කරදර කරන්න පටන් ගන්නවා කියන ඕන් එතකොට කවුරු හරි කියනවා ඥාතියෙක් තමයි ඇවිත් ඉන්නේ පින් දෙන්න ඕන් එතකොට ඉතින් අටපිරිකර සෙසුපිරිකර සහිතව දෙනවා නැත්තම් දෙන්නේ නෑ ඒ නිසා බුද්ධ දේශනාවේ තියෙනවා පෙරේතය භූතයෝ ගෙදරට ළඟට ඇවිල්ලා ඉන්නවා කියලා ඒ රතන සූත්‍රයේ කිව්වහම නෙවෙයි එන්නේ අනික රතන සූත්‍ර දේශනාව කරනකොට වෙච්ච ආශිර්ය දන්නවනම් ඔබේ සූත්‍ර දේශනාවට එහෙම ගරහන්නේ නෑ රතන සූත්‍ර දේශනාව කරනකොට දවස් 7ක් පිරිත් කියව රතන සූත්‍රෙන් පිරිත් කියලා බුදුරජාණන් වහන්සේගේ පාත්‍රයට පැන් අරගෙන පිරිත් පැන් අරගෙන ආනන්ද ස්වාමීන් වහන්සේ මල් පොකුරක් අරගෙන ඒ මල් පොකුරෙන් මුළු විශාලාවෙම පැන් ඉස්සකේන ඒ පැන් ඉහින වෙලාවේ ඒ පැන් යම් අමනුස්සයෙක්ගේ ඇඟට වැටුණද ඒ අමනුස්සයාට ඉන්න බැරුව පලා ගියා කියන ඒ පැන් යම් ලෙඩෙක්ගේ ඇඟට වැටුණද ඒ ලෙඩා ඒ සෑනින් සුවපත් වුණා කියන එකම පැන් දෙවිධයකට ක්‍රියාත්මක වුණා කියන යානීද භූතානි කියන්නේ භූතයින්ට නෙවෙයි අඬ ගැව්වේ අහසේ හෝ පොළොවේ හෝ මේ මිනිස්සු දෙන පින් ගන්න දෙවිවරු ඉන්නවනම් දැන් ඇවිත් උදව් කරන්න කියලා තමයි බුදුරජාණන් වහන්සේ ඉල්ලලා හිටියේ සිංහල තේරුම දන්නේ නැති නිසායි අපිට වැරදුනේ ඒ නිසා මොකද වෙන්නේ ඔන්න අමනුස්සෙන්ට පින් දෙන්න ඕනේ නේද? එතකොට රතන සූත්‍රයේ ගෙදර කිව්වට කමක් නැද්ද? උන් අපේ කාලේ අහන ප්‍රශ්න. දැන් මේ අපි ධර්ම දේශනාවලට වැඩියාම ඉතින් මේ ධර්ම සාකච්ඡාවලට ලියලා එවන ප්‍රශ්න මම මේ කිව්වේ. එදා අද වෙනස දෙවි කෙනෙක් දේශනා අහනවා කොහමද අහන්නේ? අහනවා කුමක් දුන්නහමද බලය දුන්නා වෙන්නේ කුමක් දුන්නහමද බලය දුන්නා වෙන්නේ කියලා. ඊළඟට අහනවා කුමක් දුන්නොත්ද හැඩරුව දුන්නා වෙන්නේ කියලා අහනවා. ඊළඟට අහනවා කුමක් දුන්නොත්ද සැපය දුන්නා වෙන්නේ කියලා අහනවා. ඊළඟට බුදුරජාණන්සගෙන් අහනවා කුමක් දුන්නොත්ද ඇස් දුන්නා වෙන්නේ කියලා. ඊළඟට අහනවා කුමක් දුන්නොත්ද මේ ඔක්කොම දුන්නා වෙන්නේ කියලා අහනවා. මොනවා දුන්නොත්ද මේ ඔක්කොම දුන්නා වෙන්නේ කියලා අහනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලනවා ස්වාමීනි නිදුකානන් වහන්ස මේ අසන කරුණු මට දේශනා කරන්නට. ආන්ගේ වෙලාවේ තමයි මේ ප්‍රශ්නවලට කෙලින්ම බුදුරජාණන් වහන්සේ ඍජු උත්තර දුන්නේ. මේ කෙනා ඇහුවනේ මේ දෙවියක් කුමක් දුන්නොත්ද බලය දුන්නා වෙන්නේ කියලා. එතකොට මොකද වෙන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දම් පෙන් දුන්නොත් තමයි බලය දුන්නා වෙන්නේ කියලා. දම් පෙන් දුන්නොත් තමයි බලය දුන්නා වෙන්නේ. දැන් බලන්නකෝ ස්වාමීන් වහන්සේලාට දානමාන පූජා කළාට පස්සේ ස්වාමීන් වහන්සේලාට ඔබ වැඳලාට පස්සේ
ස්වාමීන් වහන්සේලා මොකද කියන්නේ? ඕ අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයු වන්නෝ සුඛං බලං. ඒ කියන්නේ පින් අනුමෝදන් කරනවා. කොහොමද? ඕ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ, මෙන්න මේ කරුණු හතර ඔබ තුල වැඩේවා, ආයුෂ වැඩේවා, වර්ණය වැඩේවා, සැපය වැඩේවා, බලය වැඩේවා. දැන් ස්වාමීන් වහන්සේලාට හරි කාට හරි කන්න දුන්නකෙමුකු, ඒ දුන්නහම ඒ කෑම ලබන කෙනාට මොනවද ආහාරය නිසා ලැබෙන්නේ? එයාට ආයුෂය ලැබෙනු, එයාට වර්ණය ලැබෙනු, එයාට සැපය ලැබෙනවා, ආහාරය හේතු කරගෙන එයාට බලයක් හටගන්නවා. ආන් කෙනෙකුට අපි කෑම දෙනවා කියන්නේ මොනවද දෙන්නේ? ආයුෂ, වර්ණය, සැපය, බලය දුන්න වෙනවා. ඒතකොට ඒ දීම නිසා අපිට රැස් වෙනවා පින. ඒ පින තුල අන්තර්ගත වෙන්නේ මොනවද? ආයුෂය, වර්ණය, සැපය, බලය තියෙන පින. එතකොට ඒ පින අපිට දවසක ආයුෂ, වර්ණ, සැප, බල ලබලා දෙනවා. ඒවා ලබන්න ආය අපි ආහාර පාන ලබන්න ඕනේ. එතකොට දැන් අපි ඔන්න ඥාතියෙක් මැරුණාම දානමාන දීලා පින් අනුමෝදන් කරනවා. දැන් ඔන්න ඥාතිය මැරිලා අතින් අතට දෙන්න බෑනේ. දැන් ඉතින් අපි මෙහි ප්‍රණීත ප්‍රණීත කෑම හදලා, කැමති 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 කෑම හදලා ඔන්න සංඝයා වඩම්මලා දානෙ දෙනවා. සංඝයා වඩම්මලා දානෙ දෙනකොට ඒ දානේ හරි සුවඳද නැද්ද? හරිම සුවඳයි. හැබැයි ඒ වගේම පහවදාට ඉවොත් සුවඳ නෑ. ඇයි නැත්තේ? ඒ දානේ ඉුවේ කාටද? සංඝයාට. එහෙමනේ නේද? බඩු ගන්නෙත් දානෙට, සංඝයාට දානෙට, බුදුරජාණන් වහන්සේටත් එක්කනේ. ඉතින් එතකොට බුදු පාමොක් මහා සංගණයට. ඉතින් ඒ දානෙට පෙරේතයෝ භූතයෝ අත තියන්නේ නැහැ. ඒ නිසා ආහාරේ රස ඕජාවට හානියක් වෙන්නේ නැහැ. රස ඕජාව ගන්න ඉන්නේ අමනුස්සයෝ. ඒ නිසායි ආහාරය දානේ හරි සුවඳ. හැබැයි ඒ මාළුම අරගෙන ඊටත් වඩා මාත්‍රාවන් දාලා ඉව්වත් පහවදාට ඒ මහාහාර සුවඳ නෑ, රස නෑ. ඇයි? ගෙදරා මිනිස්සු ඒවා අරගෙන ඕජාව. ඇයි? ගෙදර මිනිස්සු සුපටිපන්න නෑ, ඌජු පටිපන්න, ඥාය පටිපන්න, සාමීචි පටිපන්න නෑ. සංඝයා උදෙසා නෙවෙයි නේදායිව්වේ. ඒ නිසා ඒ දානේ සුවඳ නෑ, ඕජාවරන්. එතකොට එහෙනම් ගෙදරා මනුස්සෝ ඉන්නවද නැද්ද කියලා බලාගන්න සංඝයාට දානයක් දුන්නා නම් හොයාගන්න පුළුවන්. දානෙ දෙන දවසට සුවඳයි, පහවදාට ඒ දානෙ උයන දේ සුවඳ නෑ. එහෙමනම් අපේ ගෙදර රස ඕජාව ගන්න අමනුස්සයෝ ඉන්නවද නැද්ද? ඉන්නවා. අපි හිතන් ඉන්නේ දෙතුන් දෙනෙක් කියලාද? නෑ, හත්මුතු පරම්පරාවෙම අය ඉන්නවා. එයාලා වට කරගෙන ඉන්නේ, හැරෙන්නවත් බෑ. එතකොට මොකද වෙන්නේ? අපිට දැන් අතින් අතට දෙන්න බෑනේ මැරුණට පස්සේ ඥාතියා. දැන් දෙන්න වෙන්නේ පිනනේ. අපි ඉතින් සංඝයා වඩම්මලා දානෙ දෙනවා. දානෙ දුන්නාම ආයුෂ, වර්ණ, සැප, බල තියෙන පිනක් අපිට රැස් වෙනවා. ඉතින් ඒ පින අපි
ඥාතීන්ට අනුමෝදන් කරනවා. දෙවි කෙනෙක් හිටියොත් එයා අනුමෝදන් වෙනවා නේද? අමනුස්සයෙක් හිටියොත් එයත් අනුමෝදන් වෙනවා. දැන් අමනුස්සයාට හරි ඒ පින් අනුමෝදන් වෙන කෙනාට ඒ පින ලැබුණට පස්සේ ආයුෂ වර්ණ සැප බල ලැබෙන කෑම එයාට එහෙදි හම්බ වෙනවා. එතකොට දැන් ඔබ මෙහි බත් පූජ කරානං සංඝයාට එහෙත් බද්ද නෑ. ඉතින් පෙරේත ලෝකේ හාලපෝරු ගාලා කුඹුරු වැඩ නෑ. ඒ නිසා එහෙ බත් නෑ. උන් ඔබ හරි ආසයි කියලා මොකක් හරි වෑංජනයක් අදලා පූජ කළා. දැන් පෙරේත ලෝකේ අයටත් ඒ වෑංජන හම්බෙනවද නෑ. ඉතින් ඒ ලෝලු වර්ග ඒ පෙරේත ලෝකේ නෑ. එහෙමනම් අපි ආහාර පූජ කරලා අමනුස්සයින්ට පෙරේතයින්ට මළගිය ඥාතීන්ට පින් දුන්නාම එයාලට ලැබෙන්නේ මොනවද? ඒ ලෝකේ කෑම බීම. ඒ ලෝකේ තියෙන කෑම බීම. ඒ ලෝකේ ජීවත් වෙන්න ආයුෂ වැඩි වෙන්න වර්ණේ සැපේ බලේ වැඩි වෙන්න කෑම බීම ලැබෙනවා. එතකොට මොනවද ඒවා? හොටු, සෙම, සැරව, අසූචි, මලමුත්‍ර. මේවා තමයි පින් අනුමෝදන් වෙන අයට ලැබෙන්නේ. මහත්ඵල මහානිසංස පිනක් අනුමෝදන් කළොත් ඕං දිව්‍ය භෝජන පහළ වෙනවා. පුංචි පිනක් අනුමෝදන් කළොත් නම් ආයෙත් හොටු සෙම සැරව ලැබෙනවා. ඉතින් තමන් දැනගන්න ඕන ඥාතියට මොන පිනක් අනුමෝදන් කරන්න. මහත්ඵල මහානිසංස පිනක් අනුමෝදන් කරන්න. එතකොට එහෙදී යාට ආයු වර්ණ සැප බල ලැබෙනවා. එහෙනම් බලය ලැබෙන්නේ මොනවා දුන්නොත්? ආහාර පාන දුන්නොත්. ආහාර පාන දුන්නොත්. එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දම් පැන් දුන්නොත් තමයි බලය ලැබෙන්නේ. එහෙමනම් ඔබ බලය ලැබෙන්න කැමති නම් ඔබ මොකද්ද කරන්න ඕනේ? ආහාර පාන දම් පැන් දෙන්න ඕනේ. ඔබ දැකලා තියෙනවද මලගෙදරක මිනියවත් උස්ස ගන්න කට්ටිය නැති මලගෙවල්? දැකලා තියෙනවා. ඇයි ඒ? අනේ ස්වාමීනි, ওই මිනිස්සු සමාජයට කොදොත්ම දේවකට ආවේ නෑ. ඒකයි ඔය. නෑ නෑ, ඒක නෙවෙයි. ඇයි පිරිස් බලේ නැත්තේ? පිරිස් බලේ නැත්තේ තනියමම පින්කම් කරලා. පිරිස් බලේ හැදෙන්න පිරිසක් එක්ක පින්කම් කරන්න ඕන කියලා. පිරිසක් එක්ක දන් දෙනකොට පිරිසක් එක්ක එකතු වෙලා දෙන්න ඕන කියලා අඬ ගහලා. දැන් අපි ඉස්සර හිතුවේ එහෙම නෙමෙයිනේ නේද? අපේ ගෙදර දානේ අල්ලපු ගෙදරට කිව්වොත් එහෙම මේ මිනිස්සුන්ට තනියම දී ගන්න බැරුව දුකේද කියලා විලිලැජ්ජාවේ බෑ. අපි ওই තියෙන හැටියට උයලා දෙමු කියවනේ මාන්නෙට. ඇත්ත කතාව එහෙම නෙවෙයි. පිරිස් බලය හැදෙන්න නම් පිරිසක් එක්ක එකතු වෙලා දම් පැන් දෙන්න ඕනේ. ඉතින් පිරිස් නැති කෙනා ඇඬුවත් පිරිස ලැබෙන්නේ නැහැ. පිරිස් ඉන්න කෙනාට බාධා කළත් එයාට පිරිස අඩු වෙන්නේ නැහැ. ඇයි? පිරිසක් එක්ක එකතු වෙලා දන් දෙනකොට පින්කම් කරනකොට එයාට පිරිස් බලය ලැබෙනවා. එයාට පිරිස් බලය ලැබෙනවා නේද? එතකොට ආන් එහෙමයි තියෙන්නේ. දැන් ඔය තියෙන්නේ සමහර රැස්වීම් තියෙනවා තමන්ගේ කට්ටිය ගෙනත් දාලත් ඒ කට්ටියත් ගිහිල්ලා හදිස්සියට කන්න බොන්න. සමහර රැස්වීම් අපි දැකලා තියෙනවා හිතා ගන්නවත් බැරි තරම් සෙනඟ. මේ මොකද්ද? ඒ කෙනා සසරේ පිරිසත් එක්ක එකතු වෙලා දාන මාන පින්කම් කරලා. ඒ නිසා කැමති වුණත් අකමැති වුණත් එයාට පිරිස් බලය ලැබෙනවා. එහෙනම් බලය ලැබෙන්නේ මොනවද දුන්නොත්ද? දම්පෙන් දුන්නොත්. එහෙමනම් ඔබ බලයට කැමති නම් ඔබ මොනවා කරන්න ඕනේද?
දම් පැන්දෙන්ට ඕනේ. දානමාන දෙන්නේ නැත්තං ඔබට ආයුස්ස ලැබෙන්නේ නෑ ඊළඟ ජීවිතවල. වර්ණය ලැබෙන්නේ නෑ ඊළඟ ජීවිතවල. සැපේ ලැබෙන්නේ නෑ. බලය ලැබෙන්නේ නෑ. එහෙනම් දැන් පැහැපත් නැත්තේ ඇයි? දානේ දීලා නෑ නේද? දම් පැන් දීලා නෑ. ඇයි? වර්ණයක් ලැබෙනවා කියනවනේ ගාථාවෙම තියෙනවනේ. ආයුවන්නෝ සුඛං බලං නේද? ඊළඟට සැප ලැබෙන්නේ නෑ. ඊළඟට බලයක් ලැබෙන්නේ නෑ නේද? ඕන් ඉතින් මොකද වෙන්නේ? හරියට ඇඟට පණ නෑ නේද? බලය නෑ, ඇඟට පණ නෑ නේද? ඊළඟට වර්ණෙකුත් නෑ. ඊළඟට සැපේකුත් නෑ. කොයි වෙලෙත් අනේ අප්පා හරි ලෙඩ අමාරුයි, ඇඟේ අමාරු, වාත අමාරු. මේ මොකද? සැපයක් නෑ. දැන් සමහරු ඉන්නේ නේ, දැකලා නැද්ද? කානු ගානේ නටනවා, අසූචි මලමුත්‍ර තවරගෙන නේද? කානු ගානේ නටලා උදේ ඉඳලා රෑ වෙනකන් දඟලනවා. නිකමට නිකම් මේ වේදනා නාශකයක් අබ්බීලා නෑ ජීවිතේට. සමහරට අපේ ළමයි ගෙවල් ඇතුලේ කුඩ උස්සලා තොප්පි දාලා නෙට් දාලා ඉන්නවා. ආය නවත්තන්න ඕනේ කොළඹ ඉස්පිරිතාලවලමයි නේද? ඇයි මේ සැප නේද? සැප ලැබෙන වේදිය, බලය ලැබෙන වේදිය, වර්ණය ලැබෙන වේදිය. එහෙනම් ඔන්න පළවෙනි උත්තරේ ප්‍රශ්නෙට උත්තරේ ලැබුණා. බලය ලැබෙන්නේ මොනවා දුන්නොත්ද? දම්පැන් දුන්නොත්. එහෙනම් බලයට කැමති ඔබ මොකද කරන්න ඕනේ? දානමාන දෙන්න ඕනේ. දානමාන දුන්නේ නැත්තම් මොකද වෙන්නේ? බලය ලැබෙන්නේ නැහැ. එහෙනම් අඬලා දොඩලා වැඩක් නැහැ. හේතු නිසා ඵල හටගන්නවා. හේතුව නැත්තම් ඵල හටගන්නේ නෑ. අපි කොච්චර ඇඬුවත් හේතුව නෑනේ. ඒ නිසා ඵලය හටගන්නේ නෑ අපි කොච්චර ඉල්ලුවත් නේද? ඊට පස්සේ බුදුරජාණන් වහන්සේගේ ආපු දෙවෙනි ප්‍රශ්නේ මොකද්ද? කුමක් දුන්නොත්ද හැඩරුව දෙන්නේ? ඒක නම් හොඳ ප්‍රශ්නයක් නේ. අපේ මේ දවස්වල විඳින විඳිල්ලට අනේ හාමුදුරුවනි ඉක්මනට කියන්නකෝ, ඉක්මනට හැඩ වැඩවෙන්ට නේද? ඔව්. මොකද්ද? මොනවා දුන්නොත්ද හැඩරුව දුන්නා වෙන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේවා. ඉතින් හරියටම හරි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, වස්ත්‍ර දුන්නොත් හැඩරුව දුන්නා වෙනවා කියලා. එතකොට වස්ත්‍ර පූජ කරපුහම ලස්සන වෙන පින රැස්සෙනවා කියන. එහෙනම් ලස්සනයි නම් දැන් ඒ මොකද්ද හේතුව? සංසාරේ ඇඳුම් පූජා කරලා, සංසාරේ ඇඳුම් පූජා කරලා දැන් කැතයි නම් සංසාරේ ඇඳුම් පූජා කරලා නේ. ඉතින් කන්නාඩිය ගාවට ගින් කියන්න තියෙන්නේ අනේ මෝඩි සංසාරේ ඇඳුම් පූජ කොල්ල නැති හැටි. ඈ ඉතින් විඳවනවා දැන් ඉතින් නේද? ලස්සන කෙනා සතුට වෙන්න අනේ ඉතින් මට කොච්චර ලාභයක්ද. ඒත් ඉතින් එතකොට මූණ එල්ලෙනවා. ඇයි? අනේ ඉතින් උනට මේ සැරේ දුන්නේනේ. දැන් ගිය සැරේ පින ඉවරයිනේ. මේ සැරේ ලෝභකමට ඔක්කොම ගැන අල්මාරියේ තියාගෙන හිටියනේ නේද? අර අපේ කිරියම්මල හැමේ හිටියේ නේද? අල්මාරියේ තියෙනවා අතගාන වයන වාඳින්නෙත් නැහැ. මේක 2011 දීපේක. මේක ලොකු බෑන දීපේක. මේක පුංචි පුතා ගෙනාපේක. අවුරුදු 20,000ක් උපසම්පදා සිල් රැකපු හාමුදුරු තමන්ගේ ඥාතියෙක් පූජා කරපු සිවුරට ඇලිලා ඒ සිවුරෙම කාවෙක් වෙලා ඉපදුනා නම් අපි කිරියම්ම ගැන අහන්න දෙයක් නැහැ නේ.
අත්තගගා අත්තගගා හිට පුකිරියම් ඔවුන් අහන්ද ගෙදරල් මරි ඇති දැන්. ඒ චීතයන්දොත් වන වෙනවා. ඒ චීතලෙ ඩක්නෙමේ කිරියම් මාදිනවට කැමති නෑ. ඒ චීතයෙන්ද ගමන් වාන වෙනවා. කිරියම්මගේ කරාමු දෙක දාපු ගමන් කෙල්ලගේ කන පැසෝනවා. ඒකට හේතුව කරාමු දෙකට අධිගෘහිතව කිරියම්ම ඉන්නවා. ගිහිල්ල නෑ නේද? ගිහිල්ල නෑ. අවුරුදු විසිදාහක් සිල් රැකපු හාමුදුරු අර සිවුරට ආසාවේ මැරිලා ඒ සිවුරෙම කාවෙක් විදියට තිරිසං ලෝකෙ ඉපදුනා නම් අපි කිරියම්මල ගැන අහන්න දෙයක් නෑ. උපෝසතේ ගණ්ඩ ගිය දවසෙත් පන්සලේ මල්ලතු කඩාගෙන ඇවිල්ලා ඒ සිල් බිඳගත් අපේ කිරියම්මලට වෙන දේ ගැන හිතාගන්නවත් බෑද නේ? හිතන්නවත් බෑ. සරලව හිතුවට මහා අර්බුදයක්ද නේ? මහා අර්බුදයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සංඝයා උදෙසා සිවුරු පූජා කරන කේ ආනිසංසයක් තමයි රත්තරම් පාට හමක් ලැබෙන එක. රත්තරම් පාට හමක් ලැබෙන එක. භාග්‍යතුන් වහන්සේට රත්තරම් පාට හමක් ලැබුණේ සසරේ සිවුරු පිරිකර පූජා කළපු නිසා කියලා. යසෝදරාලට, රාහුලලට, මහා කාශ්‍යප මහරහතන් වහන්සේලා කරපු එක පිනක් තමයි රත්තරම් පාට වීම පිණිස සිවුරු පූජා කරපු එක. ඊළඟ එක තමයි බඹසර සීලය රත්තරම් පාට වෙන්න කරපුවා නේද? එතකොට හිතාගත්ත හැගෙන ඒක සිවුරක්වත් පූජා කරලා නෑනේ. අර ගමනක් යනකොට ගාපු රත්තරම් පාටත් හේදිලා ගියානේ. දැන් ඇඟ රත්තරම් පාට නෑ, ගාපු ටිකත් හේදිලා ගියා. එතකොට හිතාගත්ත හැගෙනේද සසරේ කරලා තියෙන විදිය? අපි දීලා නෑ, අපි පූජා කරලා නෑ. මනුස්ස ලෝකෙට ඇවිල්ලා තියෙන්නේ සොච්චං පිනකට. මේ සැරේ පින් දහම් කරගත්තේ නැත්තම් මේ ටික ඉවර වෙච්ච ගමන් කොහෙද උපදින්? පරණ ඒවටයි අලුත් ඒවටයි ඔක්කොටෝම සතර ආපාය තමයි උපදින්න වෙන්නේ. එහෙනම් වස්ත්‍ර පූජා කරපුවම තමයි ලස්සන හැඩරුව දුන්නා වෙන්නේ. එහෙමනම් හැඩ වැඩ වෙන්න කැමති අය මොකද වෙන්න ඕනේ? ලස්සන වෙන්න කැමති අය මොකද වෙන්න ඕනේ? ඉතින් වස්ත්‍ර පූජා කරන එකයි ඇත්තේ. හැබැයි බලාගෙන ඒකත් දෙන විදිහේ අවුලක් තියෙනවා. මොකද්ද? ඕන් ඉතින් අපේ රටට ඉඳ හිට සුනාමි එන, ගං වතුර එනවා, ඊළඟට ඕන්න තව තවන කරදර එනවා. ඕන් ඉතින් ප්‍රචාරේ එනවා අසරණ අයට ගං වතුර ආධාර දෙන්න කියලා ලොරියෙම ගමේ යනවා. යනකොට ඕන් අම්මා අල්මාරිය අරිනවා. මේක අඳින්නත් බැ, මේකෙත් පාට ගිහිල්ලා, මේකත් දැන් out of fashion නේද, මේකත් දැන් බැ කියලා ඕන්න පරණ ටික දෙනවා. බලාගෙන යාදිස්සං වපතේ බීජං තාදිස්සං හරතේ පලං කල්යාණකාරී කල්යාණං පාපකාරීච පාපකං. යම්සේ වපුරනවද ඒ විදිහටමයි අස්සන්න ලැබෙන්නේ. හොඳ දේ කළොත් හොඳ දේද, නරක දේ කළොත් නරක දේද ලැබෙනවා. ඒකයි දැනුත් අනුන්ගේ ඇඳුම් අඳින්න වෙලා තියෙන්නේ. පරණ ඇඳුම් අඳින්න වෙලා නම් ඒකට හේතුව මොකක්? ඒකට හේතුව සංසාරේ පරණ ඇඳුම් පූජා කරලා. වැඩිමල් අයියෙක් ඉන්න පවුලක මල්ලි වෙලා ඉපදිලා අයියාගේ පරණ කලිසම් බේන් අඳිනවා. අම්මා කියන්නේ අර පිරිමැස්ම කියලා. බුදුහාමුදුරුවෝ ඒකට කියන්නේ කර්ම විපාක කියලා. පරණ ඇඳුම් පූජා කරපු කර්මෙ මෙතන කොච්චර ඇද්ද? අක්කගේ වැඳපු අය, අයියාගේ වැඳපු අය. අපිට හිතෙන්නේ සහෝදර ප්‍රේමය, එහෙම නැත්තම් සමගිය, අර පිරිමැස්ම. නෑ, වැඩිමල් පවුලක ඉපදෙන්නේ
නංගි වෙලා මල්ලි වෙලා අනුන්ගේවාදින්ට ඒකට. එක දුවක්ට ඔය බණ කතාව කිව්වට පස්සේ ස්වාමීන් වහන්ස දැන් තේරුණා මං කරපු කර්මිකව. මංක ඇයි පුතේ. නෑ ස්වාමීනි මං ඉගෙන ගන්නේ පෞද්ගලික ඉස්කෝලෙක, ඒකෙ පොත්තික ගණ්ඩෝනෑ ගොඩක් සල්ලි දීලා. අනේ හාමුදුරුවනේ මං හැමදාම අයියගේ පොත් පාවිච්චි කරන්නේ පරණේවා. මට තේරුණා මං කරපු පව කියලා. පහුවදා මේ ළමයා එනවා පොත් සෙට් එකක් අරගෙන. මං ඇව මොකෝ පුතේ අලුත් පොත් ගත්තද? නෑ ස්වාමීනි, කර්ම විපාක ඉවර වීම පිණිස, ඊළඟ ජීවිතේට නොයෑම පිණිස මං ඕන් අලුත් පොත් සංඝයාටම පූජා කරනවා. අදින් පස්සේවත් මගේ පරණ ඇඳුම් පරණ පොත් පාවිච්චි කරන කරුමෙදුරු වේවා. හොත් දෙලිනු වැඩි වුණාම ප්‍රඥාවන්තු ඒකට ඇල් වතුර ටිකක් දාලා හරි ගස්ස ගන්නවා කියන. ඒ වගේ කර්ම විපාක වැඩි නම් ඊට අනිත් පැත්තේ කර්මය රැස් කරගත්තාම ඒක යටපත් වෙලා යනවා. ඉතින් පුංචි වුණත් ළමයට කරුණ වැටුණා. අලුත් පොත් සෙට් එකක්ම ගෙන්නලා පූජා කළා. එහෙමයි කියන්නේ. එතකොට එනම් බුදුරජාණන් වහන්සේ ඇහුවා, බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා හැඩරුව දුන්නා වෙන්නේ මොනවද දුන්නොත්ද කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා වස්ත්‍ර දුන්නොත් තමයි හැඩරුව දෙන්න දුන්නා වෙන්නේ කියන. එහෙමනම් දෙනකොටත් පරිස්සම් වෙන්න ඕනේ නේද? එහෙමනම් ලස්සන වීමේ රහස ඇඳුම් පූජා කිරීම. ලස්සන වීමේ රහස ඇඳුම් පූජා කිරීම නේද? ඒ නිසා ඉතින් අල්මාරියේ අලුත් ඇඳුමක් දෙකක් තියලා තියාගන්න. අත්‍යවශ්‍යම කෙනෙක් ආපු වෙලාවක, නැතිම කෙනෙක් ආපු වෙලාවක හොයලා හොඳට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු එක දීලා හැඩරුව ලැබෙන්නේ වස්ත්‍ර පූජා කරපුවාමනේ කියලා කින්දද සූත්‍රයේදී දේශනා කළානේ. මටත් නිවන් දකින්න ජාති හැඩරුව ලැබේවා, ඉක්මනටම නිවන් දකින්නත් ලැබේවා කියලා ඒ ඇඳුම පූජා කළොත් සමහරට ඒ මෑති නිවන් දකින්ට. ඊළඟට බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවානේ කුමක් දුන්නහමද සැපය දුන්නා වෙන්නේ කියලා. දැන් ඉස්සරෝම ඇහුවේ බලය දුන්නා වෙන්නේ මොනවා දුන්නාමද? ඊළඟට හැඩරුව දුන්නා වෙන්නේ මොනවා දුන්නාමද කියලා ඇහුවා. දැන් අහනවා මොකද්ද සැපය දුන්නා වෙන්නේ මොනව දුන්නහමද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යාන වාහන දුන්නොත් තමයි සැපය දුන්න වෙන්නේ කියලා. මොනව දුන්නොත්ද? යාන වාහන. හරි වැඩේනේ ස්වාමීනි, අපිටත් නැතිකොට කොහෙද අපි පූජා කරන්නේ නේද? බය වෙන්න එපා. ගමම් පහසුව සලසනවා කියන එකයි මේකෙන් කියන්නේ. ගමම් පහසුව සලසනවා. දැන් යාන වාහන දීලා කරන්නේ මොකද්ද? ගමම් පහසුව සලසන එකනේ. ඉතින් ඕන ගමම් පහසුව සලසන්න ඕනේ උදේට හවසට පුළුවන්. දැන් ළමයි මේ ඒ අවස්ථාව අහිමි කරගෙන තියෙන නේද? මේ දේශනාවෙන් පස්සේ මොනවා වෙයිද දන්නේ නැහැ කිවල්වල. සැපය දුන්නා වෙන්නේ යාන වාහන දුන්නහම. යාන වාහන දෙනවා කියන්නේ ගමම් පහසුව සලසනවා කියන එක. අතු ගන්නේ ගමම් පහසුව සැලසෙන්නද නැද්ද? කොළරොඩු පිරিলা නම් වැලි ගැඩලි නම් අතු ගාපුවාම ඒක පාරේ ඒ පාරේ යනකොට ගමම් පහසුවද නැද්ද? එහෙනම් අතු ගෑම ගමම් පහසුව දීමහා සමානයි. සෙරෙප්පු පූජා කරන එක, හැරමිටි පූජා කරන එක, කුඩ පූජා කරන එක, ගමනක් යනකොට පහසුව පිණිස යමක් පූජා කරනවා නම් ඒ සියල්ල මොකක්ද? ගමන් පහසුව පූජා කළා වෙනවා. ගමන් පහසුව දුන්නා වෙනවා. යාන වාහන පූජා කළා වෙනවා. ඕන දැන් ස්වාමීන් වහන්සේලා පිරිස් ඉන්නවා. ඒ ස්වාමීන් වහන්සේලා බස් එක යනකොට පොඩි කූපන් එකක් පාවිච්චි කරනවා.
ඉතින් ඔන්න මිනිස්සු මොකද කරන්නේ ඩිපෝවට ගිහිල්ලා භික්ෂු කූපන් කියලා ඉල්ලලා ගෙනත් පූජා කරනවා. එතකොට ස්වාමීන් වහන්සේ ඔව් ස්වාමීන් වහන්සේ මුදල් පරිහරණය නොකර ඒ ස්වාමීන් වහන්සේ භික්ෂු කූපන් වලින් ගමන් කරන අන්න ස්වාමීන් වහන්සේට ගමන් පහසුව සැලසුවා වෙනවා. ඔන්න ලේසියෙන් මේ සැප ලැබෙන හැටි කියන්නේ. ඊළඟට ඔන්න බස් එකට නාගෙනවා. නැගලා ඉස්සරහාම සීට් එකේ ඉඳ ගන්නවා ඩ්‍රයිවර් මහත්තයාට පිටිපස්සේ. අනේ හාමුදුරනේ මොන මෝඩකමක්ද? හාමුදුරු ආපු ගම නැගිටලා දෙන්න එපා. නේද? ඔව් ඒකින් දා තමයි කියන්නේ. ගියපු ගමන් ඉඳ ගන්නවා මොන සීට් එකේද? ආ පූජ්‍ය පක්ෂයට පමණයි කියන සීට් එකේ. එදිර කවුරු හරි ඇව්වොත් එහෙම ඌ හිඳ ගන්න එපාකට. ආ ඔයාට අදාළ නෑ. ඉන්දුකෝ. ඉඳ ගන්නකොට හිතනවා මහා සංඝ රත්නයේ උදෙසා ගමම් පහසුව සැලසීම පිණිස ආසන පූජා කිරීම පිණිස උතුම් සංඝයා සිවුදිගින් මේ බසයට වඩිත්වා කියලා හිතලා ඉඳ ගන්න. ඉඳගෙන ඉන්නවා බලාගෙන ඉන්නකොට ඔන්න ස්වාමීන් වහන්සේ කෙනෙක් බස් එක නවත්තන්න සංඥාවක් දෙනවා. එතකොට හිත පිනා යනවා සංඝයා වඩිනවා ආසන පූජාවට. සංඝයා වඩිනවා ගමම් පහසුව සලසන්න. ප්‍රඥාවන්ත කෙනා මොකද කරන්නේ? ලෑස්ති පිට ගිහිල්ලා සුදුරෙදි කෑල්ල බෑග් එකෙන් අරගෙන ඒරෙදි කෑල්ල සීට් එකට එලලා ස්වාමීනි වැඩින්ට කියලා බොහොම සතුටින් ආසන පූජා කරනවා. යන එන ගමන් දෙවන්ත පින්කම් කරන්න බැරිද? මහත්ඵල මහානිසංස පින්කම් කරන්න පුළුවන්. ඒත් ඉතින් සමහර දවස් වලට අපි බස් වල යනකොට වෙච්ච වැඩ දන්නවනම් නේද? ඕන් ඉතින් කිලෝමීටර් 100 150 බස් එකේ අපි වාඩිනවා. ඉතින් ගහලා තිබ්බ පූජ්‍ය පක්ෂයට කියලා. ඉතින් යනකොට ඕන් ඉතින් මහත්තයෙක් ඉඳගෙන ඈත බලාගෙන. ඉතින් ඊට පස්සේ බස් එකේ කොන්දොස්තර මහත්තයා තට්ටුවක් දාලා මේ හාමුදුරු නමක් කඩලා ඊට පස්සේ මූණ දිහා පොඩ්ඩක් අවලා බලලා ඕන් චුට්ටක් ඉඩ දෙනවා. ඉතින් කොන්දොස්තර මහත්තයා යනකම් ඉඳලා ආයේ හරි බැරි ගැස්සෙලා හොඳට ඉඩ හදා ගන්නවා. ස්වාමීන් වහන්සේ ඉතින් ඉල්ලිලා ඉඳගෙන ඉන්න ඕනේ. ඕන් අපේ හැටි බුද්ධ දේශනාවේ තියෙනවනේ යකඩ දිරන්නේ යකඩෙම හැදෙන මලකඩ වලින් කිව්වා. බුද්ධ ශාසනෙත් වනසන්නේ බෞද්ධයාම කියන පිරිස මිසක් වෙන අය නෙවෙයි කියලා බුද්ධ දේශනාවෙම තියෙනවා. යකඩේ දිරන්නේ යකඩෙ හැදෙන මලකඩ වලින් කියනවා. ඒ වගේම බුද්ධ ශාසනය වනසනවා නම් වනසන්නේ අන්‍යාගමිකයෙකුට බෑ කියනවා. වෙන ජාතියකට බෑ කියනවා. බෞද්ධයාමයි කියලා බුද්ධ දේශනාවක් තියෙනවා. බුද්ධ දේශනාවක් තියෙනවා. ඒක බුදුරජාණන්සේ කියපු උපමාවක්. යකඩ දිරන්නේ යකඩ හැදෙන මලකඩ වලින් වගේ මහණෙනි, මගේ ශාසනයත් විනාශ කරන්නේ මේ ශාසනය ඇතුළෙම ඉන්න අය කියනවා. එතකොට කොහොමදනේ? ඉතින් මොකද වෙන්නේ පින්වත්නි? ඔන්න ගමම් පහසුව සැලසුවොත් යාන වාහන පූජා කළොත් මොකද වෙන්නේ? සැපේ දුන්නා වෙනවා. සැපේ දුන්නා වෙනවා. ඔන්න ඉස්සර කාලෙක සංක කියලා සිටුවරයෙක් හිටියා. කවුද සිටුවරයා ගෙනම්? සංක. මෙන්න මේ සිටුවරයා මොකද කළේ? දන් සැල් දුන්නා. දවසකට කරත්ත 300ක හාල් උයලා දන් සැල් දෙනවා කියලා. ඔහම දීගෙන දීගෙන යනකොට මේ සිටුවරයට කල්පනා වුණා, දැන් ඉතින් තමන්ගේ වස්තුව ඉවර වේගෙන යනවා. මෙහෙම ගියොත් දන් සැල් නවතිනවා කියලා. පුතාට කතා කරලා මේ කටයුතු පවරලා පුතාට කිව්වා, පුතේ මං ආයේ වෙලහෙළඳාම් කරලා මුදල් ටිකක් හම්බ කරගෙන එන්නම් කියලා.
ඊට පස්සේ මොකද වෙන්නේ? මුදල් ටිකක් හම්බ කරගෙන එන්නම් කියලා ඕන්න නැවට බඩු පැටෙව්වා. පටෝලයිටන් ඕන්න දැන් විදේශ ගමන් යන්න වෙළඳාමේ. නැවට බඩු පටෝලා. මොකද වෙන්නේ? ඕ ඊට පස්සේ ඕන්න මේ මිනිස්සෙයි මෙයාගේ අතවැසියයි දෙන්න මොකද කරන්නේ? කරත් එක නැගලා නැව් තොටුපළට යනවා. යනකොට එක පාරම සිටුතුමා කිව්ව, "හෝ හෝ නවත්තන්න" කිව්වා. විජහට කරත්තෙන් බැස්සා. ගෝලයාටත් අඬ ගැහුවා. මොකද මේ මිනිස්සයා දැක්ක ගහක් යට සාන්ත ඉරියව්වෙන් වැඩ ඉන්න පසේ බුදුරජාන් වහන්සේ නමක්. දැකලා මොකද වුනේ? මේ මිනිස්සයාට හරි සතුටුයි තුන මුණ ගැහිලා යන්න. වන්දනාමාන කළා. සතුටු සාමීචිය කතා කළා. මේ කතාවේදී මේ පසේ බුදුරජාණන් වහන්සේ ගැන හිත පහදුණා. අපිත් ඉතින් කා ගැන හරි හිතවත් වුණොත් මොනවා හරි තෑගි භෝග නොදී නෑනේ නේ. ඒ වගේ මොකද වෙන්නේ? මෙයත් කල්පනා කළා මොනවද පූජා කරන්න කියලා. පූජා කරන්න ඔක්කොම නැවේනේ. කල්පනා කළා දෙන්න දෙයක් මොනවා හරි ඕන කියලා. බලනකොට අතේ තියෙනවා හැරමිටිය. විජහට පිහලා පූජා කළා. ඊළඟට තිබුණා කුඩේ. ඒකත් පූජා කළා. ඊට පස්සේ දාගෙන හිටපු සෙරෙප්පු දෙක අරගෙන උතුරු සළුවෙන් හොඳට පිරිසිදු කළා. දැන් ගමනක් යනකොට ඉතින් අලුත් මේවනේ දාන්න. දැන්ම විතරමනේ හොඳට පිහලා පූජා කළා. පූජා කරලා වැඳලා යන්ට ගියා. දැන් ඕන්න නැව් නැග්ගා. දවස් 7ක් මුහුදේ ගමන් කරනකොට එක පාරම මහා කුණාටුවකට නැව අහු වුණා. අහු වෙච්ච පාර මොකද වුනේ? නැව මෝදුබත් වුණා. මෝදුබත් වෙච්ච පාර මොකද වෙන්නේ? දැන් ඔන්න මේ සිටුතුමා නැවේ තිබ්බ ලෑල්ලක උඩට නැගලා ඕන් ජබි ගගහ එන්න. ටිකක් ඈතට වෙන්න අතවැසියත් දොර ලෑල්ලකට වෙලා ජබි ගගහ ඉන්නවා. දැන් මහරෑ. ඕන්න දැන් මහරෑ මෙහෙම ඉන්නකොට දවස් 3 4ක් දැන් මේ මහමූදේ අතරමං වෙනවා. ඕන්න එක දවසක් රෑ මොකද වෙන්නේ? මහරෑ මෙයා ඉන්න තැනට ආවා දිව්‍යාංගනාව. ඇවිල්ලා මොකද කරන්නේ? ඔව් දිව්‍යාංගනාව කියනවා මේ පළතුරු කන්ද මේ දේවල් බොන්න කියලා. එතකොට මේ සිටුතුමා කියනවා මට ඕනේ නැති පළතුරක් නැහැ. මම මේ ඒගොඩ පීනන් හදනවා. ඔහේ මෙතන මට පළතුරු කවන්න හදනවා. ඊට පස්සේ කිව නෑ නෑ මේ ඔබටමයි ගෙනාවේ. ඊට පස්සේ ආවා ඉතින් කවුද මං ගැන කිව්වේ කිව්වා. වෛශ්‍රවණ දෙවියෝ තමයි මේ ප්‍රදේශයට අධිග්‍රහිත මට ඔබ ගැන පණිවිඩය කිව්වේ. ඔබට අනතුරක් වෙලා බේරන්ට කිව්වා. ඔබ කරපු පිනක විපාකයක් මේක කිව්වා. ඊට පස්සේ කිව්වා හා එහෙනම් කියලා ඔන්න පළතුරු කන්න ගත්තා. එතකොටම දිව්‍යාංගනාව මහා රන් වලින් හදපු රත්තරන් නැවක් මැව්වා. සිටුතුමා වේසණින් උස්සලා නැවෙන් තිබ්බා. නැවෙන් එකයි මුතුමැණි. සිටුතුමාට මේ දෙවංගන කතා කරලා එහෙමනම් මං යන්නම් සිටුතුමනි කිව්වා. එතකොට කිව්වා ඒවා කොහෙද කිව්වා. මගේ අතවැසියන් ජබි ගහනවා එයාවත් උඩින් තියන්න කිව්වා. සිටුතුමනි ඒක කරන්න මට හැකියාවක් නැහැ කිව්වා. ඇයි ඒ මාව ගොඩට ගන්න පුළුවන් නම් ඔහෙට එයාව ගන්න බැරි කියලා ඇහුවා. සිටුතුමනි ඔබ කළපින එයා කරලා නැහැ කිව්වා. මොකද්ද මං කරපු පින කියලා ඇහුවා. මතකද මීට දවස් 7-8කට ඉස්සරලා නැවට ගොඩෙන් එන මග පසේ බුදු කෙනෙකුට සෙරෙප්පු දෙකයි හැරමිටියයි කුඩෙයි පූජා කළා. මතකයි කිව්වා. ආන් ඒ ගමම් පහසුව පසේ බුදු කෙනෙකුට සලසපු පිනටයි ඔබට මගතොට අනතුරු නැත්තේ. ගමම් පහසුව සැලසෙන්නේ ඒකයි ඔබට මේ උපකාර ලැබුණේ කිව්වා. එතකොට මේ සිටුතුමාගම ඉතින් දෙවංගන මායි මේ අතවැසියයි දෙන්නම එකටනේ පූජා කළේ.
කෝ විතින් මේ මනුස්සයටත් ඒ පින තියෙන්න එපැයි කිව්වා. සිටුතුමනි, ඔබ බුදුරජාණන් වහන්සේ ගැන පූජා කළාට ඔබේ අතවැසියා හැම කලේ නෑ කියනවා. අතවැසියා කරපු වැඩේ දන්නවාද කියලා ඇහුවා. මොකද්ද කියලා අපම කිව්වා. අතවැසියා ඔබතුමාට බෑන බෑන පූජා කළේ කියලා. අනේ මෝඩ දිටුවරේ, අරේ ගැල් ගණන් දෙනවා. ඒ මදිවට මේ මිනිස්සයා දැන් තිබ්බ සෙරෙපු දෙකත් පූජා කළා, කුඩේයි හැරමිටියයි පූජා කළා, දෙන්නේ නැන්නේ මගේවා. ඉල්ලුවොත් මේ වගේ මෝඩ සිටුවරෙක් කියා ඒ පින අනුමෝදන් වුණේවත් නෑ කිව්වා. ඒ නිසා මොකද වෙන්නේ? රජතුමනි, මට ගණ්ඩ විදිහක් නෑ කිව්වා. ඒ වුණාට බෑනේ ගණ්ඩ ඕනේ කිව්වාම කිව්වා, ඔබ කළ පින අනුමෝදන් කළොත් එයා අනුමෝදන් වුණොත් අරන් දෙන්නම් කිව්වා. ඊට පස්සේ මොකද වෙන්නේ? සිටුතුමා හයියෙන් කෑ ගහලා කිව්වලු, මම කළ පින උඹට මං අනුමෝදන් කරනවා කියලා සාදුකාර දුන්නා කියලා. ඊට පස්සේ අර මිනිස්සයාත් දැන් නිකන් හිටියට ලැබෙන්නේ නෑ. ඔබ කළ පින මං සතුටු සිතින් අනුමෝදන් වෙනවා කියලා. මොකද වෙන්නේ? අනුමෝදන් වුණා කියනවා. ඒ සෙනින් අර දෙවඟන අර ගෝලයාවත් නැවෙන් උස්සලා තෙබ්බා කියනවා, මම මේ ඔබට කිව්වේ සංඛජාතකය. එදා සිටුවරයා වෙලා හිටිය අපේ බුදුරජාණන් වහන්සේ, එදා අතවැසියා වෙලා හිටියේ අදත් අතවැසියා වෙච්ච ආනන්ද මහරහතන් වහන්සේ. එහෙමනම් සැපය දුන්නා වෙන්නේ මොනවද දුන්නොත්? ඔව්, යාන වාහන දුන්නොත්, ගමන් බිමන් පහසුකම් දුන්නොත්. එතකොට බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ඊළඟ ප්‍රශ්නේ, ඇස් දුන්නා වෙන්නේ මොනවද දුන්නොත්ද? ඇස් දුන්නා වෙන්නේ ආලෝකය දුන්නොත් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඇස් දුන්නා වෙන්නේ මොනවද දුන්නොත්ද? ආලෝකය දුන්නොත් කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඇස් වර්ග තුනක් තියෙනවා. මස ඇස, දිව ඇස, ප්‍රඥා ඇස. මොකක්ද ඇස් වර්ග තුන? මස ඇස, දිව ඇස, ප්‍රඥා ඇස. මෙන්න මේ ආලෝකය කියනවා. දැන් අපි මේ විදුලි බල්බ් පත්තු කරලා, මේ පහම් පත්තු කරලා අපි ආලෝකය දෙනවනේ, එළිය දෙනවනේ. ඊළඟට ඇස් පාදලා, ඇස් හොඳ කරලා එළිය දෙනවනේ කෙනෙකුට. ආන් ඒ එළිය දුන්නාම ලැබෙන්නේ ඇස් වර්ග දෙකයි කියන. මොනවද ඒ ලැබෙන්නේ? මස ඇසයි, දිව ඇසයි කියන. එතකොට ඒ ඇස් දෙකක් දන් දීලා තමයි අපේ අනුරුද්ධ මහරහතන් වහන්සේට දිවස් ලාභයෙන් අතර අගතනතුරු ලැබෙන්නේ. පෙර ජීවිතේක ඇස් දෙක දන් දීලා ඒ පිනට කියනවා මස ඇසයි, දිව ඇසයි ලැබුණේ කියනවා. හැබැයි ප්‍රඥා ඇස ලැබෙන්නේ ධර්මය පුරුදු කළොත්, ධර්මය දන් දුන්නොත්, ධර්මය පුරුදු කළොත් කියනවා. එතකොට එහෙනම් ඇස් දුන්නා වෙන්නේ මොනවද දුන්නොත්? ආලෝකය දුන්නොත්. සාමාන්‍ය එළිය දුන්නොත් මොකද වෙන්නේ? ඒ හින්දා ලැබෙනවා මස ඇසයි, දිව ඇසයි. ධර්මය නම් වූ ආලෝකය දුන්නොත් කෙනෙක්ට, ධර්ම දානය දුන්නොත්, ධර්මයෙන් කෙනෙක්ගේ ජීවිතේ ආලෝකමත් කළොත් එයාට ලැබෙනවා ප්‍රඥා ඇස්. ප්‍රඥා ඇස්. එහෙනම් ආලෝකය දුන්නොත්, ආලෝකයේ ඇස් දුන්නා වෙන්නේ මොනවා දුන්නොත්ද කියලා බුදුරජාණන්සේ ඇහුවා. බුදුරජාණන්සේගෙන් ඇහුවා දිවිය පුත්‍ර, ඇස් දුන්නා වෙන්නේ මොනවා දුන්නොත්ද? එහෙනම් මොනවා දුන්නොත්ද? ආලෝකය දුන්නොත්. නිකං පහම් පත්තු කරලා ප්‍රඥා ලෝකයේ දැල්වේවා කියලා කිව්වට හරියන්නේ නැහැ. අපි හිතමුකෝ ඒ අකුරු වල හැඩේටම පහන් තිබ්බා කියලා. ඒත් වෙන්නේ නෑ. එතකොට ලැබෙන්නේ මස ඇසයි, දිව ඇසයි විතරයි. පහම් පත්තු කරලා, බල් පූජා කරලා, ඒ ආලෝකයේ, අපි දකින ආලෝකයේ පූජා කරලා, අපි තුම ඇස් දන් දීලා, මේ සියල්ල දන් දීලා එයාට ලැබෙන්නේ මොනවද? මස ඇසයි, දිව ඇසයි විතරයි කියන.
ප්‍රඥා ලෝකේ ලැබෙන්න නම් එයා ධර්මයේ පුරුදු කරන්න ඕනේ, ධර්මයේ දන් දෙන්න ඕනේ. කෙනෙක්ගේ ජීවිතේ ධර්මයෙන් ආලෝකමත් කරන්න ඕනේ. ආන් එයාට ලැබෙනවා කියන මොන ආලෝකයේද, මොන ඇසද? ප්‍රඥා ඇස. එහෙනම් ඉතින් කැමති ඇස් ලබා ගන්නට පුළුවන්. තම තමන් දක්ෂ වෙන්න ඕනේ. ඊළඟට බුදුරජාණන් වහන්සේගෙන් දිව්‍ය පුත්‍රය ඇව්වේ, මේ ඔක්කොම දේවල් දුන්නා වෙන්නේ මොනවද දුන්නොත්ද? මේ ඔක්කොම දෙන්නා වෙන්නේ මොනවද දුන්නොත්ද? ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, යම් කිසි කෙනෙක් ගෙවල් දොරවල් දෙනවා නම් සියල්ල දුන්නා වෙනවා කියනවා. ගෙවල් දොරවල් දෙනවා නම් සියල්ල දුන්නා වෙනවා කියනවා. දැන් සංඝයා උදෙසා කුටි සෙනසුන් හදලා පූජා කරනවා නම් සියල්ල දන් දුන්නා වෙනවා. නැති බැරි කෙනෙකුට ගෙයක් දොරක් හදලා දුන්නොත් සියල්ල දුන්නා වෙනවා කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේගෙන් එහෙම ඇහුවාම බුදුරජාණන් වහන්සේ අවසාන දේශනා කරනවා, ගෙවල් දොරවල් දෙනවා නම් ඔහු හැම දෙයක්ම දුන්නා වෙනවා කියනවා. ඒ වගේම යමෙක් ශ්‍රී සද්ධර්මය පවසනවා නම්, යමෙක් ශ්‍රී සද්ධර්මය පවසනවා නම්, මා වදාළ දහම දේශනා කරනවා නම්, මහණෙනි පින්වත් දිව්‍ය පුත්‍රය, එයා තමයි අමෘතය දෙන්නේ කිව්වා. කවුරු හරි බුදුරජාණන් වහන්සේ වදාළ දහම දේශනා කරනවා නම්, ධර්මය කියලා දෙනවා නම්, ආන් එයා තමයි අමෘතය දුන්නා වෙන්නේ කියනවා. දැන් එතකොට කැමති දේවල් දෙන එකයි ඇත්තනේ. එතකොට ඒවා ලැබෙනවා. අමෘතය දුන්නොත් ඔබටත් අමෘතේම ලැබෙනවා. දහම් දෙසුවොත් ඔබටත් ධර්මය කොහේ හරි දවසකදී මුණ ගැහෙනවා, සුදුසු වෙලාවට, නිසි කලට. එහෙමනම් නිකන් හිතෙන්නේ නැද්ද? පිට්ටනියක් මැද්දේ ඉඳෝල බණ කියනකොට අනේ අපිත් කවදා හරි කාට හරි බණ කියලා ඇති, අමෘතය දන් දීලා ඇති. ඒ නිසානේ අපිවත් ඉඳලා අමෘතය අපිට බෙදන්නේ. අපිවත් ඉඳලා අමෘතය අපිට බෙදන්නේ. අපිත් කවදා හරි දවසක අමෘතය දන් දීලා ඇති නේද? එහෙමනම් බලය දුන්නා වෙන්නේ දම්පැන් දුන්නොත්, හැඩරුව දුන්නා වෙන්නේ වස්ත්‍ර දුන්නොත්, සැපය දුන්නා වෙන්නේ ඔව් මොනවද දුන්නොත්? යාන වාහන දුන්නොත්, ඇස් දුන්නා වෙන්නේ ආලෝකය දන් දුන්නොත්, සියල්ල දුන්නා වෙන්නේ ගෙවල් දොරවල් හදලා දුන්නොත්, කුටි සෙනසුන් පූජා කළොත්. ඒ ඔක්කොමත් හරි කවුරු හරි දහම් දේශනවා නම් ඒ ධර්මය දේශනා කරන පැවිද්දාට හෝ ගිහියට මොනවද එයා දෙන්නේ? ඒ ධර්මය දේශනා කරන කෙනා බෙදන්නේ මොනවද? අමෘතය බෙදනවා, අමෘතය දෙනවා කියන. එතකොට ඒ අයට මොනවද ලැබෙන්නේ? ඒ අයටත් අමෘතේම ලැබෙනවා, අමෘතේම ලැබෙනවා. එහෙමනම් පින්වත්නි, ඔබ සෑම සියලු දෙනාටම මේ ගෞතම බුද්ධ ශාසනයේම ඒ අමෘතය නම් වූ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ශ්‍රවණය කරලා මේ ගෞතම බුද්ධ ශාසනයේම අමා මහ නිවනින් සැනසෙන්න වාසනාව ලැබේවා. සාදු සාදු සාදු.